ටදැන් අවබෝධය කියන්නේ කොහොමද මේ ධර්මදා මාර්ගයට වැටුනේ සහ ඒ තුළ ලැබුණු අවබෝධය ඒ ගැන කියන්න එතකොට මට එතන සිට යමක් කතා කරන්න පුළුවන්. මම විහාස දහම් යම මගට යොමුලා දැන් අවුරුදු 15කට වැඩි. හැබැයි පොඩි කාලේ ඉඳන්ම දහම් පරිසරයකින් හැදුනේ අපායට බය හොඳ ලමාපු දෙයක්. තාත්තා ගොඩාක් මේ ගැඹුරු ධර්මයම තමයි ඉදර කතා කරාට තේරුනේ නෑ. ඒ දවස්වල අපිට මට තේරෙන්න ගත්තේ හදිසියෙම 2008න් පස්සේ එක බණක් ආපු වෙලාවක මට තේරෙන්න ගත්තා. ඊට පස්සේ මට ප්‍රසන්ටේෂන් එකක් කරන්න තිබුණා හැපිනස් ගැන. එතකොට මම ඒකට ලෑස්ති වුණේ ආර්යශ්‍රාංගික මාර්ගෙම. ඕයි ස්කෝලේ ගෙන ගත්තට පස්සේ ආයි බලලා තිබුණෙත් නැහැ. ඒ වුණාට මම විනාඩි 10කට මට කරන්න තිබුණේ. ඉතින් මම අර ලෞකික පැත්තයි දෙපැත්තම ලියා මේ ලෑස්තිලා ගියා. බක්කය ඒක මුලක් ටික කරා මම ලෝකෝත්තර පැත්තට බරව කරා. එදා ඉඳන් මට හරි ආසාවක් ඇති වුණා. දහම් රසයක් දැනුණා. හැමදාම මම ඉස්සර ඉච්චර බණ තිබුණේ අර TNL එකේ තමයි. ධම්ම ඩිස්කෂන් එකක් එහෙම තිබුණේ. ලෙටින් ගෝ ගැන අන්න එහෙම දෙයක් මට ඉතින් තැනින් තැන තමයි අහුවෙන්නේ. එතකොට තාත්තා භාවිතා කර පොත් තමයි රේල්කාණි හාමුදුරුවන්ගේ පොතුයි පාතේකම සුමන රතන හාමුදුරුවන්ගේ පාසලට ගිහින් ඒ කැසටිස් ගෙනල්ලා පොත් තිබුණා මංගාව. ඔවෙන් තමයි මම පටන් ගත්තේ. තේරුකාණේ හිමියන්ගේ පොත් නම් තේරුනේ නැහැ එච්චර. පාතේකම සුමන රතන හාමුදුරුවන්ගේ පොත්තු හරි ගැඹුරුයි. නමුත් ඒ පොත් නිසා ආයි 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 කියවන්න ගත්තා. එතකොට මට ආපු තැන තමයි ඒකෙන් අහුන තැන තමයි අනිදස්සන විඥානය. නාම රූප මොනවාද ආදි වචන සම්පස්ස පටික සම්පස්ස කිමන් හෝ දන්නේ. ඉතින් මට ඒ වුණාට ඒක මොකද්ද මොකද්ද කියලා හොයන අවශ්‍යතාවයක් තිබුණා. ඊට පස්සේ 2015 විතර ප්‍රොෆෙසර් කෙනෙක්ගේ ධර්ම සාකච්ඡාවලට ගියා. එතනින් අර මනසේ මායාව ගැන ගොඩාක් ප්‍රැක්ටිස් කරා ප්‍රායෝගිකව කරා. එතකොට ඒක බල බල දැන් මම පරීක්ෂණ පැවැත්වුවා. හැම තිස්සෙම බලනකොට ඔය පේන දේවල් උදාහරණ අරගෙන ලෝක මට්ටම තමයි ඉති අරගෙන මම ඊට පස්සේ ආවා හිත පැත්තට වේට් එක වැටුණා. නමුත් විඥානයක් එතන වැරද්දි එයා එතන ගිහාටත් මොකක් හරි තියෙනවා. සර්ගෙන් මං ඇහුවා මං අහපු ප්‍රශ්න මං දැනුත් මතකයි දිට්ඨ සුත මුත විඤ්ඤාත කියලා කියනවා. එතකොට ඔය හැම එකටම රූපයක් හැදෙන්නේ කොහොමද? දැන් දිට්ඨ නම් රූප වෙන්න පුළුවන්. අනිත් ඔක්කොටම රූපයක් හැදෙනවානේ. ඒක වෙන්නේ කොහොමද? ඊට පස්සේ මං ඇහුවා නැති තිංචි ලෝකේ උපාධිය සර්. එතකොට ඒ දවස්වල කර කර හිටියේ ඒ හරියෙන් ටිකක්. ඉතින් ඒක මොකද්ද කියලා. එතකොට එතුමා කිව්වේ ඔහොම ඔයා අහනවා නම් ප්‍රශ්න සක්කාය දිට්ඨිය උඟක් කැඩිලා නේ කිව්වා. ඒ වුණාට මට එතන යාට උත්තර හම්බුනේ නැහැ. වෙන හරියන්නේ තාම කර කර හිතේ මනසේ මායාව ගැනනේ. ආයතන මුලාවනේ අර විෂය නානා ගෝචර භූමියානුව මේ ආයතන ගැට ගැහිලා කරන මායාවනේ අපිට පෙන්න දෙදී හිතේ. ඊට පස්සේදී තව ටිකක් එහාට යනකොට තව ස්වාමීන් වහන්සේලා ගෙත්ත බණයි ඒ සාකච්ඡාවලු මම රෙකෝඩ් කරගෙන හව කොරෝනා හින්දා යන්න බැරි වුණා. ඒ වුණාට ගෙදර ඉඳන් විතරම මම අහනවා. මම උදේට උයනේම කරලා දවසේම අහන එක තමයි මම මේ වැටිලා හුඟක් අබලන් වෙලා ඉන්නේ. ඉඳගෙන ඉන්න බෑ උඩක් වෙලා. ඉතින් මේ ගිදාගෙනම අහනවා පුළුවන් වෙලා ලියනවා. අර මට තේරුම් ගන්න මම ලියනවා කතා කරන්න කෙනෙක් නැති හින්දා. මේක මෙහෙමයි මෙහෙම මෙහෙම වෙනවා මෙහෙම මොකද ගොඩාක් ඒ වගේ විමසනවා. මම රෑලි වෙනකොට බණ අහලා කියනවා. ඒ තරම් එළවසුන ඒ ධර්මයට හරීම රසයක්. ඊළඟට මම ඔය බුද්ධානුස්සතිය මෛත්‍රී භාවනා වගේ ටික තමයි භාවනා වශයෙන් කරලා තියෙන්නේ. එතකොට මට ටික හරීම මේ සිත එකඟ වෙන භාවය හොඳට තිබ්බා. ඒ වගේම මම අර දිත්තේ දිට්ටමත්තන් කියන කතන්දරේ ඒක මම දන්න විදිහට පාවිච්චි කරා හැමතිස්සෙම. ඒක මම සිහියක් තියාගෙන ගෙතරින් එළියට යනකොට ඒක හිතාගෙන ගියාම මට බාහිර කරදර එච්චර ගණන් ගන්න නැතුව ඉන්න පුළුවන්කම තිබුණා. අවුරුදු ගාණක් එහෙම හරි සැහැල්ලුවකට හිටියා. ලොකු ගැඹුරු දහමේ අර අතනින් එහාට විඤ්ඤාණයෙන් එහාට යන්න හැටි චිත්තානුපස්සනාව ඒව මොනවද කියන ඒවා ටික දන්නේ නැහැ. ඊට පස්සේ තමයි ඔය හේතුඵල දහම
ඒ පරිච්ඡේදෝපාදේ වැදගත්කම චතුරාර්ය සත්‍ය ගැන ත්‍රිලක්ෂණය හරහා අන්තිමට මේ ආව තැන තමයි දැන් මේ ගිය අවුරුද්දේ ඉඳලා මේක අපි දැන් බෑණියන් වහන්සේගේ විදිය තමයි මට නිතරම හිතෙන්නේ මම පොඩි කාලේ ඉඳන් ස්වභාවය ගැන හරි කැමැත්තක් තියෙනවා ඔය ටෙලිෆෝන් එකකින් කොහොමද කතා කරන්නේ ගුවන් විදුලියෙන් කොහොමද ශබ්ද ඇහෙන්නේ ටීවී එකෙන් කොහෙන්ද එන්නේ ওই මිනිස්සුන් ටික ඔන්නේ වගේ මට ඉස්සර පොයම් එකක් තුනා I am nobody කියලා මම නිතරම මම මාව උලුප්ප ගන්න ආස නැහැ නමුත් මම යන යන තැන මාව ඉලිප්පෙනවා මොකක් හරි දෙකි මගේ ආසාව නැතත් ඉතින් තව හිතෙනවා මම කරන්නේ නැහැ නේ කිසිම දෙයක් දැන් මම විභාගයකට ලිව්වා දැන් තරඟ වලට ඉස්සර මම හරියට යනවා මට කිසිම හෙස්සන්නේ මම බලනවා මන් දින්නේ කොහොමද මහන්සිත් නැහැ නේ මට දැන් මොකක් හරි උත්තරයක් කියන්න ගියාම පටන් ගන්න හරි අමාරු ඉතින් ඒ වුණාට ඊට පස්සේ කලාගෙන යනවා මට එතකොට ඒ දවස් වල තිතුනේ අර බාහිරේ කවුරු හරි දෙවියෙක් හරි කවුරු හරි මට උදව් කරනවා වෙන්නේ ඇති කියලා මම එතකොට ඉච්චර බණ අහලා නැහැ කොහොමත් අහලා නැහැ නේ අර සාමාන්‍ය ජාතක කතාවක් තේරෙන කාලෙනේ එතකොට ඊට පස්සේ ඔය ගතිය මට තිබ්බ ටික ටික හොයන ගතිය ඊට පස්සේ ටිකක් මග ඇරලා ගියා මම ක්‍රිස්තියානි අයත් එක්ක ඔෆිස් එකක හිටපු හින්දා අර ඒ වුණාට මම පන්සල් ටික කැඩව ගන්න නැතුව හදන හැබැයි බොරු කියන එක කියවෙනවා ඉස්සර ඉස්සර පොඩ් මදුරු එහෙම එක කරනවා අනිත් ඒවා නම් කැඩෙන්නේ නැහැ ඊට පස්සේදී මම ආජීවශ්‍රමක සීලය පටන් ගත්තා අර වෙන භාවනා පන්තියකින් ඔය පැරා සයිකොලොජි කෝස් එක පුක් කරා විශේෂ ශක්තිය තියෙනවා හීලින් කරන්න පුළුවන්කම තියෙනවා අන්න එතනදී ඒ නිසා මට කීකී තිබුණා මම අර දැන් ඉන්නේ මේ දැන් ඉස්සර හරි ආශාවක් තිබුණානේ සෝවන්න ඉන්න ඕනේ කියන එක. එතකොට මේ ඒක දැනගන්න උවමනාවෙන් තමයි කාලයක් ඉක්කේ. එතකොට එයා ඒකත් කියනවා එයා අර විශ්ව මේ දෙවිවරු එක්ක සම්බන්ධයලා කියනවා කියලා සෝවන්න වෙලක් නැහැ නැත්තේ නැහැ. ඉතින් ඒ වුණාට ඉතින් එහෙම කිව්වයි කියලා ගානකුත් නැහැ. පස්සේ දවසක කිව්වා ඔව් කියලා. මේ මයි ඊළඟට මේ දැන් මැරුණොත් යන තැනයි ඔන්නෝ මේකකුත් එහෙම නැහැ එතකොට මට දැන් අර කතාව ඕනේ නැති වුණා ඒව හොයන්න ඕනේ වන්නේ කියන දේ ආවා මේක ඕනේ මම කවදා හරි මේ අවබෝධය හරියටම මට ලැබිච්ච දවසක මට දැනෙන්නේ දැනලා මට මොකක් හරි සිද්ධ වෙයි අර දැන් ওই මෑනියන් එක කතා කරන අය කියන වගේ අමුතු සිද්ධි නම් වෙලා නැහැ අර භාවනාවේදී නම් ඔය මෙහෙම එළියනවා ගැඹුරට යනවා නිකම් මොනාලලෙන් එළියක් අගාධයක් වගේ අර නිකන් අපි හිටපුකෝ පයිප්යක් කියලා අර වතුර යන පාරේ ලොකු අන්න ඒකක ඈතට වගේ ඒ මානසික ක්‍රියාකාරීත්වයනේ ඒ මානසික ඒ මානසික ඒවා ඉතින් වෙන්නේ ඔය එක පාටට සමාජ වෙන්නත් පුළුවන් අර මම කසිනේ ටිකක් කරපු නිසා එක පාට දා ගන්නත් පුළුවන් අපි තිබුණා ඒ ආරෙන්න මම වෙන භාවනා කරේනේ අර විදර්ශනය කරන එක තමයි අර මොකක් හරි එනකොට ඇහෙනකොට පේනකොට මොකද්ද මේ දෙපැත්තක් බෙදෙනවනේ ඒ ඒ අනුවනේ මැද්දෙන් හිත ඇවිලා දෙපැත්තට දාලා අපි ඉතින් හිතනවා අර ඔය මෑණියන්ගෙන් තමයි අර ආයතවර විශේෂ මොකක් හරි ශක්තියක් තියෙන එකක් දැනුණා මේ මගේ හිත ඇතුලේ තමයි මේ ඔක්කොම රූප ටිකක් හදාගෙන තියෙන්නේ මෙතන භෞතිකයක් නෑ මේක අර මායාත්මකකම නිසා විඥානේ එළියට දාලා අපිව ගෙට ගහනවා කියලා අන්න ඒ තැනත් ඒක අහු කරලා ඊට පස්සේ තව තවත් ස්වාමීන් වහන්සේලාගේ බණත් එක්ක මේ ළඟ දැන් අවුරුදු ගිය අවුරුදු විතර ආව තැන තමයි ජීවිතේ ඔක්කොම තියෙන ක්‍රියානේ ඒක මම හොයාගත්තා මේ සිද්ධි වෙන එක යන්ත්‍රයක් කියලා මම දාගත්තා රොබෝ කෙනෙක් කියලා එතකොට මේ මෙතන හේතුඵල ධමයක් මේ ඇති කළ මියවේ මිය නැති කල්ලි මේවේ අන්න ඒක තමයි ආර්ය සත්‍ය න්‍යාය කියලා ඊළඟට මම අර අර දිත්තේ දිත්තමන්පත් ප්‍රැක්ටිස් කරනවා අන්න ඒකත් මට හිත යටින් තියාගෙන සක්මණ කරනකොට ඇවිදිනකොට අර දැනෙන දැනෙන කෙන හිතනකොට මම යටිකන මේ දැනෙන සහ හිතන හිතෙන් දැනගන්න කමනේ මෙතන තියෙන මේක අහුත්තා සම්බූතං උතාන භවසති කියලා මොකක් හරි වාක්‍යයක් පිට මගේ බෑග්ග්‍රවුන්ඩ් එකේ යනවා හිතේ අරකට අර කකුල්ටත් හිත තියෙනවා අන්න එහෙම එහෙමත් කරා ඉතින් මට තේරෙන තේරෙන විදිහට අන්තිමටම දැන් ඇවිල්ලා ඉන්නේ මේ දැන් මේ ක්‍රියාවලිය ඔක්කොම කියන්නේ සබ්ජෙක්ට් වර්බ් ඔබ්ජෙක්ට් නේ ඔක්කොම විශ්මය එළි බාහිරේ සිද්ධ වෙන්නෙත් එකයි මේ ඇතුලේ යන්ත්‍රේ සිද්ධ වෙන්නෙත් එකයි මේක මට කිසි දෙයක් පාලනය කරන්න බෑ ඊළඟට අර නිර්වින්දනය කරාම අන්න ඒ ගැන හිත හිත බලුවා එතකොට මමම උදාහරණ මගේ ඔළුවට නිකන් එනවා කොහොල්ල බබාලා මං හදා ගන්නවා මං අර නිකන් කන්ට්‍රෝල් වෙන්න වගේ දැන් මෙතන හයෙන් එකක් එළියට ගියොත් අර එළිය ඇලිලම තමයි ඉතින් ඉන්නේ ඒ හින්දා මේක ඇතුලේ අර ඉබ්බා කටුව ඇතුලේ දාන් හිටියා වගේ ඇතුලේම දාන් ඉන්න ඕනේ අන්න එහෙම මම ඕඩ එකක් නැහැ ස්ටොප් බෝඩ් එකක් වගේ දා ගන්නවා අර එහෙට යන්න යනකොට
ඒක අර ටර්නින් පොයින්ට් එක කියලා ඉන්කම් ඉන් ඇන් අවුට් ගෝයින් වගේ කියලා එක ස්වාමීන් වහන්සේ කෙනෙක් කියනවා අන්න ඔය මෑනියෝ කියන්නේ අර සුද්ධ විඥානේ අර පොව කියන්නේ දෙක සුත මුත එතනදී අපේ කිසි ක්ලේශ ධර්ම වෙන්නේ නැහැ එතනින් එහාටනේ මනෝ විඥානේ හරහා අපි දෙපැත්ත බෙදලා කාලය දාගෙන ඔක්කොම කරගෙන යන්නේ ලෝකේ නිර්මාණය අන්න එතනින් ඔව් ලෝකේ නිර්මාණය වෙලා අහු වෙන්නේ ලෝකෙට කියන එක අන්න දැන් ඒක එතනට එන්න මේ වකර කර හිත ඊට පස්සේ ආයෙ හිතනවා දැන් මෙහෙමත් කියනවනේ බුදුහාමුදුරුවෝ සතර සතිපට්ඨානේ කායනෝ වික්‍රය අන්න එහෙම ඊළඟ අනිත්‍ය සංඥාව වඩන්න කියනවා ඉතින් දැන් ඔන්න ඔය දෙකේ පැටලිලා දැන් මම කරන්නේ මොකද්ද කියන එකේ ටිකක් පැටලිලා එහාට මෙහාට ප්‍රශ්න අහනකොට මට උත්තර දෙන්නේ නැහැ අහන අය වෙලාවකට මගෙම ප්‍රශ්න වෙලා එතනින්ම නැවතෙනවා නමුත් මං අහන ප්‍රශ්න වෙන අය අහනකොට මට උත්තරේ ලැබෙනවා අනවශ්‍ය දේවල් අයින් කරා ෆෝන් වුණත් ගත්තේ නෑ මේක අර ඊට පස්සේ ළඟදි ගත්තාම තමයි ඔක උනේ ඒක දන්නේ නැති නිසා මම එවපු ඊමේල් එකක් වැරදිද කොහෙද ඉතින් අනේ මට ඒ දවස නම් එවෙලම කතා කරන්න තමයි හිතුනේ අර මෑණින් වාස කියනවනේ මේක ප්‍රායෝගික එකක් අර දැන් මම බැලුවනේ දැන් මෙච්චර කරනවා නමුත් මාවට මෙතනින් එහාට කවුරුත් පෙන්වන්නේ නැත්තේ ඇයි හරි මස්තරනවා ඒකයි පාවෙලා තියෙන්නේ දැන් මට කතා කරන්න හරි කම්මැලි බන ඉස්සර මගේ වැඩේ මොකක් හරි කියපු ගමන් යාළුවට කෝල් කරලා එයාට විස්තර කරනවා ඒක ඊට පස්සේ බරයි වගේ දැන් බන කියෝලා කියෝලා එපා වෙලා වගේ ඊළඟට මට හිතුණා මට මොකක් හරි මනස්සේ මොකක් හරි නීගෙන එනවද දන්නේ නැහැ මෙහෙම ඔළුව බෙහෙතලා විහිසලා නේ කියලා අනේ කවුරු හරි මට හම්බෙනවනම් මේක මේවා කරගන්න කියනකොට තමයි මේ නිවහන්සේගේ මේ ආවේ. එතකොට මං අර හිතන විදිහත් එක්කත් හරි මට අර විශ්වය ගැනත් එක්ක ඔය කතන්දරේ හිතෙනවා. නෑ අර මෑණියෝ කියන විදිහටම නෙවෙයි වෙනස් වෙනස් විදිහට ඉතින් හිතනවා මේකේ මොකක් හරි ආලෝක කිරණ එන්නේ ශබ්ද තරංග එන්නේ මෙතන වැදෙනවා විතරයි මෙතන නිකන් රූපයක් හැදෙනවා විතරයි. මට හැබැයි අර පුළුවන් ඒක දාලා කරලා අර බෝලේ යට ගහ ගන්නවා වගේ අර මං අර ශුන්‍යතාවය දැක්කේ නෑ නේද දවස්වල ඒ නිසා අර පොර පාගගෙන ඉන්න පුළුවන් ප්‍රශ්න එනවා ඔකට ලොකු ප්‍රශ්න ආය එනකොට ඉතින් හිත හිත තමයි කරේ දැන් නම් මේ මෑණියන්ගේ වහනකොටම හිතුණා මේ සමස්තය මමත් එතන මේක වෙන් කරන්න බෑ තින්නම් සංගති පස්සෝනේ තින්නම් මුල රූප දෙක ධාතු දෙකක් එක්ක ඊළඟට විඤ්ඤාණ ධාතුවක් එනවා දැන් ඇත්තරම වී වැපුරුවාම මොකද අමු ගන්න බැහැනේ ඒ වෙකකුත් තියෙනවනේ එතකොට එතනක් තියෙනවනේ මේ පිස්සු වැඩක් වගේ මේක වෙන්නේ අපි මේ කරන්නේ මේ හිතට හිත අයිති කරගෙන අපි දෙයකට බින්දගෙන ඒක බලයකට ගන්න ගිහින් පුළුවන් තරම් දුක් විඳිනවා මායාවල් පහක් හදාගෙන කුයි කරගෙන ඒ අක්ෂර විඳගෙන මමය කියාගෙන මට ලැබෙන දේවල් කියාගෙන සියලුම ක්‍රියාවල් මම කරන්න යනවා ඕක තමයි දැන් වැරදිච්ච තැන ඊළඟට අර එක ස්වාමීන් වහන්සේ පෙන්නවා සබ්ජෙක්ට් වර්බ් ඔබ්ජෙක්ට් කියනකොට එක එක ගන්න සංකල්ප තමයි සබ්ජෙක්ට් ඇන් ඔබ්ජෙක්ට් ක්‍රියාව තමයි සිද්ධ වෙනදී එක නවත්තන්නත් බෑ නමුත් අර ටික අපි අර පස්සේ දාන ටික මනෝ විඥානේ එතකොට ඒ සංකල්ප කියන්නේ මනෝ විඥානේ කියන්නේ මායාවන්නේ ඒක ඇත්තක් වෙන්නෙම නැහැනේ අපි ඒ ටික අයින් කරනවා අයින් කරලා ක්‍රියාව ගැන හිතන්න කිව්වා ක්‍රියාව ගැන හිතන්න ගියාම හිතන්න දෙයක් නැහැනේ ඔන්න ගිහිල්ල නැවතෙනවා පාර ඒක ගැන අහුවාම දැන් ඔතන තව විමසන්නේ විමසුවානේ දැන් අවුරුදු 15ක් 30ක් විමසලා දැන් මෙතන හරිනේ මට දැන් මේක මේ මෙතනින් එහාට මොකක් හරි දැන් ශුන්‍යනේ ඔතන තියෙන්නේ පරම ශුන්‍යතාවය පරම කල්යාණ මිත්‍යය ඔතන දැන් ඉතින් දහම වුණත් මොකද්ද ඇහුනොත් ඇහුණා විතරනේ ශබ්ද ටික එන්නේ අපි මේ පොඩි කාලේ නම් දැන් ඉන්වහන්සේ කියනවා වගේ මන්නේ ඒරියාකත් මම අල්ලගෙන තිබුණා මේ ඇගගයින් අපිට අනිත් වැඩි හිටියෝයි බුදුරුයි අපිව මේ ලොකු ලෝකයක් මවල දුන්නා භාෂාවක් දාලායි කියලා ඉතින් ඒවනට ඒගොල්ලන්ට අපිට ඇඟිල්ල දික් කරන්න බෑනේ අපි ඇඟිලි පහනේ පහම අපේ පෙත්තට පෑදික් කරන්න සංකප්පරාගෝ පුරිසත්තකාමෝනේ අපි ඒවනට අර එළියටනේ බැන බැන ඉති මිනින් වහන්සේ කිව්වනේ ඔයා ඔයාටමනේ බැන ගන්න ඔයා ඔයාටමනේ බණ කියවන්නේ දැන් කවුද ඔයාට බණ කිව්වේ කවුද බණ හැව්වේ මට මම හමු නොවුණු තැන මට මගේ ලෝකයක් හමු නොවන තැන මට කරන්න දෙයක් නෑ දැන් කරන්නත් නෑ ලබන්නත් නැත්තම් මට මොකද කරන්නේ
අන්නේ මේ දේතාව ඒත් මං මොකක් හරි කරන්නත් වෙනවනේ මට තාම අතන කොනටම ගියේ නෑනේ මං එතකොට මතක් වෙනවා මේ දිත්තේ දිත්තා දිත්තා මඤ්ඤණා එතකොට දත්තබ්බන් දත්තාර මේ ඔක්කොම මඤ්ඤණා එතකොට ඔය මඤ්ඤණාව මඤ්ඤණාවෙන් දැක්කාම නැත්නම් මිරිඟුව මිරිඟුවෙන් දැක්කට පස්සේ මට තියෙන්නේ මා මඤ්ඤක් එන්නේ යම් ඥාණය ආපු ඥාණය මේ ශුන්‍යයි මේ නිකන් මට අයිතිම නැති දෙයකට මම රිංගගෙන මගේ අතට අරගෙන කරන්නේ හැමෙන් අල්ලගන්නෙම දුකමනේ දැන් ඕකෙදි දැන් මෑනියෝ කියපු ලොකුම දේ තමයි දැන් බලන් ඉන්න අල්ලන්න තල්ලු කරන්න දී අන්න ඒ ටික මට හරියට හිතට ආවේ තමයි මට හොය හොය එක එක ඔන්න හම්බුණා වගේ එකක් වුණා දැන් මට දැන්නේ මෙතන අර පිටිය වගේ ක්‍රියාව හොයනකොට එතන ඉහට හොයන්න දෙයක්ුත් නෑ දැන් මම හොයන්න තියෙන දේ බැලුවම ක්‍රියාවත් ඒකත් හේතුඵලයක් පමණයි ඒකත් සිදු නොවන දෙයක් අහුත්වා සම්භූතං උත්පාණ බස්සති හේතුම් පටිච්ච සම්භූතා ඒක වංගා නිරුද්ධ වෙන එතකොට අන්නේම අන්නේ මට දැන් එනෝ නිතරම ඉස්සරමට ඕවා පාඩමුනේ නිකම්ම එනවද පොතක් පෙරලන්න ගියොත් මට මෙතන ඕනේ කිව්වොත් ඒකෙනම පෙරලිලා එනවා අන්නේම මට දහම් ඔය එන්නේ මේකෝ ඒ ධම්මා හේතුඵලව අන්නේ ඒකයි අර යං කිංචි සමුදය ධම්මං අන්නේම කෑල්ලක් එනවා අර විස්තර විස්තර හිතන්න ඕනේ නෑ වගේ වෙනවා ඉතින් ඒකත් ඉතින් අර මමමද හිතන්නේ කියන එක එතකොට අනේ ඒතන හිතෙනවා මට ලැබිලාද ඒකත් දහම ආයිද හිතනවා දහම කියලා එකකුත් නැහැනේ ඒකත් ඉතින් අර විදිහමනේ අර භාෂාවමනේ පිය පියෙම කපනවනේ අපි අන්න එහෙම එකක් කියලා එතකොට අවසානෙ නතරුනේ කොතනද ඔබ? කියන අවසාන අවබෝධය. ඔබ අර ක්‍රියා මේ ක්‍රියාසිත කියන්නේ මොකක්ද කියන එක හෙව්වා දැන්. එතනනේ අවසානේ. ඔව්. ඔව්. ඒක ඔබට තේරුණා අර දේශනාවෙන්. එහෙමද? ඔව්. හරි හරි. ඒ කියන්නේ එතන දැන් මෙහෙමනේ දැන් යමක් දැන් සමස්ත පෙනීම තුල සමස්ත ඇසීම තුල ඊට පස්සේ යමක් හඳුනා ගැනීමක් සිද්ධ වෙනවානේ හඳුනා ගැනීම විපාකයක් නේ තොරතුරු තොරතුරු පවතිනවා ඔල්රෙඩි සැකසිත තොරතුරු එතන හඳුනා ගැනීම සිද්ධ වෙනවා හැබැයි හඳුනාගන්නේ මමයි කියන ඔව් හඳුනාගන්නේ මමයි කියන තැන අර කතෘ කියන ස්වභාවය නේ එතන යෙදිලා තියෙන්නේ හැමෝතෙම සහාය හඳුනා ගන්න දේ ඔබ්ජෙක්ට් එකනේ ඔන්න ඔය දෙකේ ඇත්තටම මේ මොහොතේ වෙන විදිය දැක්කේ නැති එකයි දැන් ඔබ ඕක දැන් කියන්නේ වචන වලින් මේක මේ ධර්මයේ තුලින් මේක දැනගෙන හිටියට මේ මොහොතේ මේ වෙන්නේ මේ වෙන තැන දෙක්කේ නෑනේ ප්‍රායෝගිකව හරි හරි එතන තමයි අර දැන් ඒ එතනදි මම ඒ දේශනාව පෙන්නනවා මේ දැන් යමක් දැන් ඒ සමස්ත පෙනීම තුලම ඊට පස්සේ මේ මනස තමයි එතන හටගන්නේ දෝංකාරය ඒ නාම ගොත්තේ තුලින් එතකොට ඒ ස්පර්ශයේ තුලම ඔන්න මම ගහ දැක්කා කියන එක තමයි පෘථග්ජනයට එන්නේ. හැබැයි ඒක හරි සිහියෙන් විමසනකොට එතන දැන් ගස කියලා හඳුනා ගැනීම කියනකොට ඒ එන සිතම තමයි ඒ ගස වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ ඔව් ඒ කියන්නේ තියෙන ගසක් සිතකින් දැක්කා නෙමෙයි නේ? ඒ සිතම තමයි ඒ ගස නිර්මාණය වුණේ. ඔව්. ඔව් ඒ සිතම තුලින් සිතම ගස වුණා. එතකොට එතකොට ඒ සිත විතරනේ එලා හටගන්නේ. එතකොට වෙනම මමෙක් වෙනද කියන්නේ එතන පෙනීම තුල වෙන එකක් අල්ලගන්න සිතක් නැහැ නේ වෙලාවේ. ඔව්. සිතම ඒක වුණොත් ආයි ඒක අඳුරගන්න වෙන හිතකුත් නැහැ නේ. ඔබ්ජෙක්ට් එකක් නැති වෙනවනේ. ආ. එතකොට එහෙමනම් එතන ඒ ක්‍රියාව විතරයි. ඒලා සිත ගසම වුණා. ඔව්. ඒක තමයි ක්‍රියාව ක්‍රියාසිත කියන්නේ. ක්‍රියාව කියන්නේ. ඒක තමයි ඒ සමස්ත ගලා යෑම කියන්නේ. දැන් එතනදී ඔව් එතනදී ඒ ගසම මේ සිතම ගස වුණොත් එතකොට ඒ ගස දකින්න කෙනෙකුත් නැහැ. ගස කියලා පනවකට ගන්න කෙනෙකුත් නැහැ. එතනින් එහාට ඒ ගැන විස්තර කියන්න කෙනෙකුත් නැහැ. විස්තර සම්පූර්ණ එතන නිරෝධය. ඔව්. අනිත් එක මොකක්ද කියලා ඒ වගේ තමයි අම්බි කියලා කිව්වා අහනකොට. ආ. එහෙනම් ඒක ඔබ දැක්කා. ඒක ඔබ දැක්කා එතනනේ. ආ. අම්බි කියලා නම කරන්නේ මොකද කියන එක දැක්කේ. ඉතින් අර ඉපදිමින් තියෙන ඔතනින් නවතිනවා නේද?
එතකොට අර ධර්මය කියන එකත් දැන් මේ තරම් තාකල් විමසගෙන ආපු ධර්මයක් තිතන නෑ නේ ඒක අර වචනලි විමසපු දේ දැන් ඉතින් එතන එතන හැම දෙයක් නෑනේ ක්‍රියාවක් වුණානේ දැන් මේ ඉන්න කෙනානේ මේ තාක් විමසුවේ මේවා නේද අර ක්‍රියාවම ඒ විදිහට සිද්ධ ක්‍රියාව ගලාගෙන යනවා සමස්ත ගැලීම මේ ආයතන විපාකයි මේ ඉන්ද්‍රියන් විපාකයි ඒ විපාක විදිහට ඒවා ඇයෙන පෙන්න දැනෙන සිතන ආකාරයට ඒවා ඒ මොහොතේ ක්‍රියාත්මක වෙන විපාකය ඒ තුල ගනුදෙනු සිද්ධ වෙනවා ඒ මානසික ලෝකයේ තුල ඉතින් ඒ සියල්ලගේම ඇත්ත දැක්කනේ ඒ සියල්ලගේම ඇත්ත දැක්කා එතන එක කරන්න කෙනෙකුත් නැති බව දැක්කා ඒ සිතම එතන එතන ඒ වෙලාවේ හට ගනිමින් ඒ බවට පත් වෙමින් නැති වෙමින් යන ස්වභාවය දැක්කා එතන එතකොට ඒ තුල වැසিলা තිබුණ අර මහා අවදිමත් භාවය දැන් ඒ අවදිය නැති වෙලා අවදිය වැසিলা තිබුණේ කියන්නේ මේ සුද්ධ ස්වභාවය මේ මූල ස්වභාවය නේ මූල බලය නැති වෙලා තිබුණෙම මෙන්න මේක ඇතුළට බැහැලා මේ මම ආරෝපණය කර ගැනීම නිසා. ඒ කියන්නේ මනස ඇතුළම ජීවත් වෙලා. නිර්මාණය කරමින් ඒ නිර්මාණය තුළම ජීවත් වෙලා තියෙනවා මම කියලා ස්වභාවය. නේද? ඇත්ත කරගෙන. ඉතින් ඒ නිසා තමයි අර දැන් අර මූල ස්වභාවයෙන් ඈත් වෙලා. මූල ස්වභාවය දැනෙන්නේම නැහැ. ඒතර මේ නිවන කියලා හොයන්නේ මොකද්ද මේ සත්‍යය? ඔන්න ඒ මූල ස්වභාවය. අර මේ බොරුවක් මැවුණා ඒ බොරුවක් හැදුනා ඒ අවිද්‍යාව තුල මෝහය තුල ඒ තණ්හා ගතිය තුල හිටියම අතනනේ හිටියම මූල ස්වභාවයනේ හිටියම පැවතුනේ මූල ස්වභාවය ආරම්භය ඊට පස්සේ මේ තණ්හා ගතිය නිසා මේ ආකාරයට මනෝමය ලෝකයක් නිර්මාණය වුණා මැවෙන ලෝකයක් එතකොට ඒ ලෝකේ ඇත්ත වුණාම ඒ ඇතුලේ තමා කියලා ස්වභාවයක් වෙනම රූපකායකින් නිර්මාණය කරගත්තා එතකොට ඒ සියල්ල ඒ තණ්හා තුල ඇති වෙන රාග දේශ ගති නිසා ඕ. එතකොට ඒවා හිර වෙවි අර ඒතනින් එලියට යන්න බැරිම වුණා. ඒකේ ඇතුලේ හිර වෙලා ඒකේ ඇතුලේම තල වෙනස් කර කර මාරු කර කර හිටි පැවතුණා. නේද? ඒ මානසික ලෝකයමනේ මේ තල 31 කියන්නේ. එතනම මේ තල මාරු කර කර රූපෙත් මාරු කර කර කායික රූප මාරු කර කර ඕ. ඒ තුලම මේ ගැටි ඇලි ඇලි හිටියා. ඉතින් මේක සත්‍ය දැක්කම මෙතන මේ කියන්නේ මේ ආරෝපණය වෙන මමත්වය සහ ඒ තුල නිර්මාණය වෙන මේ මානසික ලෝකය දැක්කන තැන එතනම ඒක කඩා බිඳ හැලෙනවා. ඒක පිපිරෙනවා. ඔව්. ඊට පස්සේ එතනින් පස්සේ අර ඒ කියන්නේ කඩා බිඳ වැටීම මේක සම්පූර්ණ මෙතනම අතහැරීම තුලම අර නැවත අර සුද්ධ ස්වභාවය මූල ස්වභාවය ඒ මූල ස්වභාවයටපත් වෙනවා. ඒකත් හැබැයි අවිද්‍යාපච්ච සංකාරයන්නේ පෙර කර්ම හේතු අවිද්‍යා හේතු වෙච්චි ඇහෙන පෙනෙන කම. ඇහෙන පෙනෙන ස්වභාවය. ඔව්. ඇහෙන පෙනෙන දැනෙන ස්වභාවයනුත් එතන නිදහස් වෙනවා. දැන් ඇහෙන පෙනෙන දැනෙන ඇහෙන පෙනෙන දැන් මේ සමස්තය තුල ක්‍රියාත්මක වෙදි ක්‍රියාසිත කියන්නේ ඒ ඇහෙන පෙනෙන ඒ විපාකයේ බව දැනගෙනනේ. හැබැයි දැන් මේ විපාක ස්වභාවයත් සම්පූර්ණ බොරුවක් කියන තැන එතන දකින්න ඕනේ. ඔව් දැන් මේ වෙලාවේ දැන් මේ හොඳට බලන්න මේ වෙලාවේ මොනම සබ්ජෙක්ට් ඔබ්ජෙක්ට් තුනම උත්සව සම්බූදයක්. නෑ මම මේ කියන්නේ පෙන්ෙන පරාසය ගැන. ඇහෙන පරාසය විපාකය කියන එක. දැන් ඒ විපාකය මේ වෙලාවේ දැන් අපි වචනෙන් කිවට මේ වෙලාවේ අත්දකින්නකො දැන් මේ වෙලාවේ සමස්ත පෙන්ෙන පරාසයට යන්නකො සමස්ත පෙනීම බවට පත් වෙන්න මේ වෙලාවේ. දැන් සමස්ත පෙනීම බවට පත් වෙලා දැන් එතන පෙනෙන කෙනෙක් පෙනෙන දෙයක් නැහැ. පෙනෙන බවක් කියලා කතා කරන්නත් බෑ. ඒ යම් පෙනෙන දැනීමක් තුල එතන පවතින විපාක ගලා යෑම.
ඊට පස්සේ දැන් මම කියනව නැවත ඇසෙන බවට යන්න කියලා. දැන් විපාකයේ තව ස්වභාවයක් ඇසෙන බව සමස්ත ඇසෙන බවටම පත් වෙන්න. සියල්ල ඇසෙනවා. සියල්ල ඇසෙනවා. ඇසෙන දෙයක් නැහැ. ඇසෙන කෙනෙක් නැහැ. ඇසීමක් පවතිනවා. දැන් ඇසීමම වෙලා. දැන් ඇසීමම වෙලා. ඔව්. දැන් ඇසීමම වෙනකොට කුවර පෙනෙන බව. පෙනෙන බව නැහැ. ඒ විපාකය නැහැ. ඔව් එතකොට එහෙමනම් මේ පෙනෙන බව ඇසෙන බවත් කියන්නේ ඒ කියන්නේ පෙනෙන බව ඇසෙන බව දැනෙන බව දැනගන්නා බව මේ සියල්ලම දැන් මේ මොහොතේ දැන් සිතිවිල්ලක් දැන් සමස්ත පෙනීම තුළ ඉඳලා ඊට පස්සේ මොන හරි සිතිවිල්ලක් ක්‍රියාත්මක කරනවා මොන හරි ගැන සිතමින් ඔව් යනවා සිතාගෙන යනවා ඔව් එතකොට සිත ඒ බවට පත් වෙනවා ඔව් 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 හිත යනවා නෙමෙයි හිත ඒ බවට පත් වෙනවා ඒ සිතිවිල්ල කියන ස්වභාවයේ හිත يعني හිතම ඒ සිතිවිල්ල වෙනවා එතකොට අර පෙනෙන බව ඇසෙන බව ඒ ගැන කතා කරන්න බෑ ඒ කියන්නේ ඔව් ඔව් එතකොට ඒ කියන්නේ එහෙනම් එයත් ඒ කියන්නේ පෙනෙන ඇසෙන දැනෙන බව කියන්නේ හේතුපත්‍යයෙන් නිර්මාණය වෙන බොරු ක්‍රියාවලියක් විතරයි. එය පවතිනවා නෙමේ. එනම් පෙනෙන බව කියන්නේ ඔව් පවතින දෙයක් නෙමේ. ඇසෙන බව කියන්නේ පවතින දෙයක් නෙමේ. එන විපාකයේ කියන්නේ සම්පූර්ණ බොරුවක්. බොරුවක්. පැවතිලාම තියෙන දෙයක් නෙමේ. ඒ ඒ මොහොතේ හේතු ප්‍රත්‍යයෙන් පැනවෙනවා. ඔව්. දැන් මේ වෙලාවේ මෙතන විපාකයට දැන් පෙර අවිද්‍යා ප්‍රත්‍යයෙන් දැන් පෙනෙන බවක් නිර්මාණය වෙලා තියෙනවනේ චිත්ත ස්වභාවයක්. මනුෂ්‍ය තල කියලා. එතන මනුෂ්‍ය ස්වභාවයේ කම්පණයට සිත. ඕ. සිත කම්පණය වෙනකොට මනුෂ්‍ය ස්වභාවයෙන් ඒ කම්පණය දැන් මනුෂ්‍ය ස්වභාවයෙන් ඒ යම් මනුෂ්‍ය තල කියන ස්වභාවය තුල එතන යම් අගයක් තියෙනවා. පෙනීම කියන පරාසයට. එතන මෙන්න මේ පෙනීම කියන ස්වභාවයට මේ චිත්තය හටගන්නකොටම ඒ හැකියාවෙන් චිත්තය හටගන්නකොටම ඒතන තියෙන මේ ශක්ති ඒ ෆ්‍රීකවන්සි එකට අල්ලන්න පුළුවන් ශක්ති එකට ඒ තුල ස්පර්ශ වීම නිසා යම් යම් රූප රටාවක් මැවෙනවා. එනවා. ඔව් මැවෙනවා. ඒත් ඒක තමයි අපි මේ වර්ණතලයේ හැඩතලයේ කියලා ගන්නෙ. ඔව්. එතකොට ඒක දැන් වෙන පැත්තක් බලනකොට අපිට අර හැඩතලේ නෑනේ. ඒතර වෙන හැඩතලයක් නෙ වෙන ටිකක් වෙන්නේ. ඔව්. එතකොට එහෙනම් ඒ ටිකාව කියලා එතකොට අපිට ආයි කියන්න බෑ දැන් අර ඊට කලින් දැකපු හැඩතලේ එතන තියෙනවා කියලා. එතකොට දත්ත ගබඩාවත් ඔව් දත්ත ගබඩාවෙන් තමයි කියන්නේ අරක අතන තියෙනවා කියලා කොපියක් අරගෙන ඒක තියාගෙන මනසේ කියනවා ඒක නෑ ඇත්තටම උනේ ඒ වෙලාවේ ස්පර්ශය තුල ඒ චිත්ත කම්පණයට ඒ අංශු කම්පණය වෙමින් අවකාශ ධාතු අංශු කම්පණය තුල එතන රූපය නිර්මාණය වුණා. යම් ධාතු රූපයක් නිර්මාණය වුණා. එතන ඒ චිත්ත ශක්තිය එතෙන්ට ස්පර්ශයක් නොමැති තැන. එතන ඒ කියන්නේ හේතු නැහැ. එතන ඒ අංශු විසිරෙනවා. ඔව්. සුද්දාස්ත්‍රික විසිරෙනවා. ඉතින් ඇත්තටම එහෙමනම් මේ රූපේ නෙ නැ ඇසෙන බව කියන්නේ බොරුවක්. ඒ කියන්නේ පෙනෙන රූපයත් බොරුවක්. විපාක වශයෙන් යම් රූප ස්වභාවයක් යම් වර්ණ සටහනක් හට ගන්නවා නම් එයත් බොරුවක්. ඒක විඥාන ඕ ඒක ගියා මට ඒක හොඳට මම අහගත්තා හා හරි හරි ඒකත් හොඳට ඥානයට හසු කරගන්න ඔව් අන්නේ ඥානය තුල මේ විපාක ස්වභාවයේ අපි ඇත්ත දකිනවා මානසික ලෝකයේ විතරක් නෙමෙයි එතකොට මේ දත්ත ගබඩාව විතරක් නෙමෙයි මේ පෙනෙන ඇසෙන පරාසයත් ඒ සමස්තයත් ඔව් ඔව් ඒකත් පනවන්න පුළුවන් දෙයක් නෙමෙයි ස්කැන් සියලු සංඥා මිරිඟුවක් ලබන්නම ගිහින් දුකේම ගැලෙනවා ඕල බබා ගැලෙනවා
ලබන්න ගියත් ඉතින් ලබන්න ගියත් අර පණවගත්තු කෙනෙක් නේ. එහෙම කෙනෙක් පැවතුනේ නැහනේ නේද? මානසිකව කනගත් පණවගත්ත ස්වභාවයක් නේ. ඒක හොයන්න ගියේ ඊට පස්සේ දැන් දුක කියලෙන්නේ ඒ ඒ පණවගත්ත ස්වභාවයනේ. ඒතර ඇත්තටම දුක කියලා දෙයක් උත් නැහනේ මේ තුල. නෑ. ඒ පණවගත්ත කෙනාටනේ දුක එන්නේ. ඒතර පණවගත්ත කෙනාත් බොරුවක් නං. දුකක් ගැන කොහෙද කතා කරන්නේ? සැපක් ගැන කොහෙද කතා කරන්නේ? මේක තමයි. දැන් නෑනේ මොකදද මොකිටි මේ අපි කියමු කො දැන් දැන් අපිට තියෙන සනිදස්සන විඥානේ විඥානේ අපිට පෙන්නනවානේ බොරු රහතන් වහන්සේට තියෙන අනිදස්සන විඥානේ එතකොට මේ ඔය කම්පන ශක්තියේ වෙනසක් වෙනවද අපි දැන් ඒ අනුව හිත යොමු කරනකොට මේ පෙනිල්ලේ හරි මොකක් හරි එහෙම වෙනස්සක් තියෙන යනවද නැත්නම් සමස්ත ක්‍රියාවල බොරුවක් කියනකොට ඒ ඥානය විතරයි ඉතුරු වෙන්නේ. ඒ ඥානය කෙනෙක් නැහැ. ඒ ඥානය විතරයි පවතින. ඒ ඥානය කියන්නේ ඒක විශ්ව ස්වභාවයක්. ඒ වෙලාවේ වෙනදී ක්‍රියා එක්ක ගලනවා. කියන්නේ පුජ්‍යල ස්වභාවය දැන් මෙතන පනවන්න බෑනේ. මේ වෙලාව වෙන්නේ මොනවද? ඒ දේ ක්‍රියාත්මක වෙනවා. එතන ඒක ඒක ප්‍රතික්ෂේප කරන්න ගියත් මේ එතන අර පුජ්‍යලය ඇවිල්ලානේ. පුජ්‍යලය ආරෝපණය වෙලා නේද? ඒක ලබා ගන්න ඕනේ ඕනේ කියලා ගියත් පුජ්‍යලේ ආරෝපණය වෙලා. දැන් ඔතනදි මන්ට දැන් දැන් නේද සමහර ඇත්තටම හරි පව් මේක දැන් මේ මාර්ගයේ වඩද්දී දැන් සමහරු මට තේරිලා තියෙනවා ඇහිලා තියෙනවා එහෙම බයත් කරනවා මේක මහා අමාරු වැඩක් කියලා අතෙන් බය කරනවා. එහෙම නෙමෙයි මේක හරි සරලයි. එතකොට ටිකක් සියුම් සියුම් අන්න ඒකට තමයි ඉතින් අර සියුම්ම මේක විදර්ශනා කරන්න ඕනේ. එතකොට මම කියන්න ගිය දැන් අර සමහර අය මේක රැවටිලා ඉන්නවා දැන් මොන හරි කණ්ඩ හිතෙනවනේ. එතකොට ඒක ඒක මේ රාගයක් හොඳ නෑ කියලා ඒක නවත්තනවා. ඊටසි කියන මට අරක කණ්ඩ හිතුණනේ මේක කණ්ඩ හිතුණනේ ඒ නිසා තාම මට මේක තේරිලා නැහැ. එහෙම. ඒ කියන්නේ අන්න ඒ එතකොට මොන හරි එතකොට ඒ ඒ යමක් කණ්ඩ හිතෙනවා කියන්නේ ඒක ඒ වෙලාවේ විපාකයක්නේ. එතකොට ඒක ඒක කන්න හිතන එක වළක්වන එකම කියන්නේ එතන මේ මමත්වය. මගේ ආරෝපණය. දැන් ඒක තමයි මේ විපාකය. දැන් ඔන්න එයා කන්න කැමති චොක්ලට් කන්න කැමති කියමු. එතකොට එයාට ඒක විපාකය. එයාගේ ස්වභාවය. එතකොට මේක අවබෝධ වුණත් එයාට ඒක ලැබෙනවා. ඊට පස්සේ ඒක එකක් එහෙම එකක් දැක්කම එයාට කන්න හිතෙනවා ඒක. එතකොට ඒක ලැබෙන්නේ විපාකයෙන්. ඒක කන්න හිතෙන එක විපාකය. ඒක කනවා. එතකොට ඕක ගැන අන්නේ ඒක තමයි අනේ අලුත්ම දේවල් ටික හරි සතුටුයි ඒක. එතකොට ඒක කනවා. ඒ ගැන විමසන්න ගියොත් තා මේක දැන් මං කන්න ගිය තියන්නේ මං ආයි දැන් මේක කන්න ගියොත් මගේ ආසාවක්ද? මේක ආසාවක් වෙනවද? ඒතර මේක රාගයක් වෙනවද? ඇත්තටම එතන තියෙන්නේ අර ඒ නැවතුන කතුරු නිර්මාණය වෙලා. කතු හැදිලා දැන් මේක ක්‍රියාවක් නෙමෙයි. දැන් ඒ ලැබෙන දේ වෙලාවෙම ලැබෙන විදියට බාරගත්තා. ඒක පරිහරණය කරා වින්දා ඉච්චරයි. ඊට පස්සේ ඒක ඒ වෙලාවෙම නැති වෙනවනා. නැති වුණා බව දැනගත්තා. නැති වුණා. ඒක හිම්ම තේරුණා ඉච්චරයි. දැන් බණින එක පවා දැන් සම්ම කියන්නේ දැන් මොන හරි මේ සම්මතේ සම්මතය තුළ ක්‍රියාත්මක වෙනකොට ඒ විපාකය තුළ තියෙනවා. කාට හරි හයියෙන් කතා කරන්න වැරද්දක් දැක්ක තැන ඒක වැරද්ද පෙන්වන්න ඒ සැරින් කතා කරන තැන කියන්නේ ඒක මමත්වෙන් නෙමෙයිනි කරන්නේ. ඒ කියන දේ තියෙන යකව තව කෙනෙකුට යහපතක් පෙනෙන.
ඕ එතකොට ඒ බයික් ඒක සැරෙන් කතා කරත් හරි සුමටව කතා කරත් ඒ කතා කරන්නේ මම කියන ස්වභාවයක් නෙමෙයි ඒ වෙලාවේ විපාකය. ඕ එතකොට ඒක සැරෙන් කතා කරාම ඊට පස්සේ දැන් ඒක නොදන්න කෙනා ඊට පස්සේ කියනවා මේ මෙයා දැන් ධර්මය තුල ඉන්නේ තේුණාට කතා කරන්නේ හරි සැරෙන් මේ නේ එහෙම ඉතින් ඒ අර ඒ බලාගෙන ඉන්න යාළගේ විඤ්ඤාණය තුල එහෙම පැනෙවුවට ඒකේ එතන තියෙන අවිද්‍යාව තුල වෙන සිතිවිලි ස්වභාවයන්නේ. එතකොට ඒක නෙමේ ප්‍රශ්නේ අර මේ ධර්ම මාර්ගය තුල ඉන්න කෙනා එයා අර හැමතිස්සෙම එයා තුල ඒ එන ස්වාභාවික ගතියෙන් පිටපණින්න හදනවා. අන්න එතනම අර මමත්වයේ තර වෙනවා. මමයා තර වෙනවා. ඔව්. මමයා තර වෙනවා එතන. මේ ඉතින් මෙන් ඒව තමයි මෙතන මේ අවසානයේදී මේක අවබෝධ කරගත්තේ මේ අවසානම තැන හරිම සියුම්. මේ අවසානම තැන කියන්නේ මේ සම්පූර්ණ මමත්වයේ දුරවෙන තැනනේ. ඒ මම එතන ඒක තේරුම් ගන්න හරි අමාරුයි මොන පැත්තින් කියත් අහුවෙනවා. එතකොට ඒ නිරායාසවීම කියන තැන දැන් අර ඔබ වහන්සේගේ ඉස්සර ඒක තමයි දැන් අර ඒ බවටපත් වීම කියන තැන එතන හරියට ඥානය පහළ වුණොත් මේ කිසිවක් පෙනීම ඇසීම දැනීම තුළ විපාකය තුළ කිසිවක් පණවන්න බැරි තැන ඒ හටගන්නා චිත්තයම ඒ බවටපත් වීම කියන තැන දැක්කොත් එක මොහොතක් ඊට පස්සේ ආයේ එයාට ඒ මමයා කියන තැන අදහසක් නෑන්න එතන තමයි යාගේ ගලා යෑම පටන් ගන්නෙ එතනින්ද. එතකොට මේ මමයාගේ නම් අයින් වුණා. අර ඊළඟට මොකක්ද මේ දැන් අපි කරන්නේ තල්ලු කරන්නේ නැත්නම් එහෙමත් සමහරු එහෙම කියනවා එහෙම කියන ඔය විස්තර කිවිල්ල නම් අලුත් මල්. ඊට පස්සේ තව මම එකක් දෙකක් යවුවා වෙන ස්වාමීන් වහන්සේ බැලුවම ඒගොල්ලෝ ඒ ඔය වගේ තමයි මෑණියන් වහන්සේ අකිව දදා ඉතින් දදා කරනවනේ අන්න ඒක හොඳට ක්ලියර් වෙනවා. අර අනවශ්‍ය ටික අයින් කර 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 යන එකක් නේ. අර දේශනය මොනවද නෙලිනේ. අන්න ඒක තමයි උපකාරී වෙන්නේ. ඒක තමයි දැන් ඇත්තටම මේ සත්‍යය දැන් මේ වෙනකොට ගොඩක් ඔය මේ මිනිසුන් මේ දහමට දැන් අවුරුදු ගාණක් තිස්සේ මේකට පොරබදබද ඉන්න ඔය නිවන් දකින්න ආපු අය ඇත්තට මේගොල්ලන්. ඒකට පින තියන අය පහළ වෙලා ඉන්නකොට ඒගොල්ල සමාවෙන්න මට මෙහෙම කිව්වා. ඔව්. මම මේකට යොමුුනේම අර ඉස්සෙල්ලාම ගියත් මං ගිහි මහාචාර්යවරෙක් ගාවටනේ. එයාට අර ඔය එයා හුඟක් ඔය පැරාසයිකොලොජි පැත්තනේ එයා නිවන ඈතයි කිව්වා. නමුත් මට හිතෙනවා මට පුළුවන් කියලා. හැබැයි එයා කිව්වා යාර මගේ ආත්ම බලලා මේ ආත්මෙම රහත් වෙන්න වාසනාව තියෙනවා උත්සාහ කරන්න කියලා. ඒ කාලේ එහෙම තමයි. එතකොට ධර්මය ඇත්තරම සත්‍ය ධර්මය මත වෙලා තිබුණේ නැහැ. මේ ඒකට වෙන වෙන ලොකු බාධා තිබුණා. එතකොට දැන් ඒ ආපු අය එයාලා මොන මොන ආකාරයකින් මේක එක් එක් ආකාරයකින් ශ්‍රද්ධාව තුළ සීලය තුළ ප්‍රඥාව තුළ වඩමින් එනවා නේ. ඒ වඩමින් ඇවිල්ලා ඉතින් යම් තැනකදී ඒගොල්ලන්ගේ තියෙනවා හිරවීම. එතනින් එහාට ගමන් කරගන්න බැරි හිර වෙන තැන් තියෙනවා. ඉතින් අන්න ඒ අන්න ඒ තැන හරියට අවබෝධ කරගෙන සුද්ධ කිරීම තමයි කරන්න ඕනේ. ඉතින් ඒ නිසා තමයි මම මේ දැන් මේ තනි තනියම පුජ්‍යලයන්ට අවස්ථාව දුන්නේ. මේක සාමූහිකව කරන්න බෑ ඇත්තටම. අන්න එක වැරද්ද ඒක මැහෙනින් වහන්ස දැන් අර මොන්ටිසෝරි ඉඳන්ම PhD කට්ටියම දාගෙන තමයි කියන්නේ. සාමූහිකව කරන්නත් බෑ. තමා දන්න මුළු ධර්ම ස්කන්ධයම එතන කිය කියා එහෙම කරන්නත් බෑ. එයාට
හිර වෙලා ඉන්න තැන අවශ්‍ය ටික විතරයි දෙන්න ඕනේ. දැන් මෙහෙම ඇතර මේ දැන් මේ තියෙන පවතින ස්වභාවයත් එක්ක මේක මේ ඒ ඒ ඒ පින තියෙන මිනිස්සු ඒ කුසලය තියෙන මිනිස්සුන්ව ඉක්මනට ඉක්මනට මෙතනින් එතර කරන්න ඕන. ඉතින් මේ ඕ අරෙන් තම ඕ ඕ ඉතින් මේ ඒ නිසා ඉතින් ඒකයි නැත්තම් ඉතින් මහා ධර්මයක් කියන එකවත් ඊට පස්සේ එහෙම නැතුව මේ අර සමස්ත විදියට ඒ කියන්නේ සමස්ත විදියට ඒක කියවෙන්න ඕන තැන කියවෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ තැනට යම් පුජ්‍යලයක ඒ තැනට ඒක ධර්මයේ කොයින් ගුරි වචන ටික ඇහෙනවනේ. එතකොට ඇහෙන ටික ඔසේන යා හිත හිත මේ මෙහෙම එන්නේ. ඊට පස්සේ එනකොට යම් තැනක හිර වෙනවනේ. අන්නේ හිර වෙන තැන ලියන්න ඕනේ කියලා මට දැනුණා. ඉතින් ඒ නිසා තමයි මේ අපිට හම්බ කරලා දීලා තියෙන විශ්වයම තමයි අපි විශ්වයට ආදරේ හින්දා. කාලි සම්මුතියෙන් ඉන්නකොට අපි ආදරේ කුටි වුණානේ ස්වභාවයක. ඒක තමයි විශ්වයම බවට මේලා විශ්වයත් සමග මහා මෛත්‍රිය තුළ පරාර්ථය තුළ ගමන් කරපු අය කොහොමත් ඒ විශ්ව බවට පත් වෙනවා තමයි අවසානයේදී මේ භවය තුළම. අනේ ලුණුබෝනික්කා තමයි ඉතින් ලුණුබෝනික්කත් මම භෞතිකයේ කිය හොය හොය ගියානි. අන්තිම මොහොත ළඟට ගිහිල්ලා ඇව්වා මං කවුද කියලා බහින්න කිව්වා. තව ටිකක් හිටින් කිව්වා අනේක මස් දන්නවා දැන් මං කවුද කියලා. අන්තිමට ඔළුවට උඩින් යනකොට කිව්වා. නෑ හොඳ උපමාවක් ඔබතුමින් කියන හොඳ කතාවක්. මම පළවෙනි වතාවට ඒක ඇහුවේ. හොඳයි, හරි සතුටු. ගෲප් එකේ කෙනෙක් දාලා තිබුණේ සෝල් ඩෝල් කියලා. හොඳයි. අපේ ස්වාමීන් වහන්සේ මේ ළඟදී කිව්වා මේ වන්දකටගේ දරුවෝ මිරිඟුදියේ ලානවා. ඒක තමයි අපි මේ කරන්නේ කියලා. ඒකත් හොඳ උපමාවක්. කල්‍යාණ ඒතුමා කියනවා කල්‍යාණ මිත්‍රයාට ලං වෙන්න ඕනේ කියලා. එහෙමනම් ස්වාමීන් වහන්සේ තරහා යනවා මට. අපිට අවස්ථාවක් නෑ ඒකට ජොයින් වෙන්න. ඉතින් මං හරි දුකෙන් හිටියේ. දැන් මට මේ ප්‍රශ්න තියෙනවා සර්ගෙන් ඇහුවාම සර් දැන් මාව කරකෝලත් ආරිනවා. මගේම වැරද්දක් එක මම මෝඩයි කියන ප්‍රශ්නේ අහනවා වෙන්නේ නැති මට තේරෙන්නේ නැහැ මම ඇහුවේ මොකද්ද කියලා. මම මතක නැහැ නේ ලියාගෙන අහනවා නේ. අන්න ඒ අතරේ තමයි මේ ඔබ වහන්සේට ගොඩක් වෙන්නේ. මට ඔබ වහන්සේ දැනන ඔබ වහන්සේ රහත් ternaryක් වෙන්න ඕන. ඔබ වහන්සේ නිදහසේ ඉන්න දේ අනුව ඔය දන්න ටික ඔය ප්‍රැක්ටිස් කරන හැටි අනුවන ඔහොම අපි කියන්න හිටන්නේ ඒ නිසා තමයි. හොඳයි. ඉතින් කොහොම හරි අර ඒ ඒ ඒ ඉන්න තැනින් නිදහසලා මේක නිදහස් වෙන තැන විතරයි මං අදිෂ්ඨාන කරන්නේ. හැම සත්‍යයම හිර වෙලා ඉන්නවා හැමෝටම මේක මේ හිස ගිනි ගත්තා වගේ හොයන්නේ මෙතන නිදහස් වෙන්න. නිදහස් වෙන්න ආවි බව මට දැනෙනවා. ඉතින් ඒතන ඒ නිදහස් කිරීම තමයි එකම අදිෂ්ඨාන එකම ක්‍රියාව මගේ. ඉතින් ඔව් ඒකට ඉතින් පුලුවන් තරම් ඒ හැමෝතෙම ඒ ගැනම ක්‍රියාත්මක වෙනවා. ඉතින් හොඳයි. ඉතින් ඔබට ඉතින් එතන ඒ ටික දැනුණා, ඒ ටික ඇහුණා. සමහර වෙලාවට මේක අර මං මාත් එක්ක කෙලින්ම කතා කරන්න ඕනෙත් නෑ. අර ඒ කියන ටික ඒ දේශනාවන් කීපයක් අහගෙන යනකොටත් ඇත්තට මෙතන නිදහස් වෙන්න පුළුවන් ඒ හිර වෙලා කියන තැන. මම අවශ්‍ය කිව්වේ එහෙමනම් කාට හරි අවස්ථාව මන් දෙනවා මම පස්සේ වෙලාවක ගන්නවායි තව ටික ප්‍රැක්ටිස් කරලාම කියලා හිතුවා. හොඳයි හොඳයි හොඳයි. එහෙනම් ඉතින් වසන්ත ගොඩක් නිරෝගී සුව ලැබේවා. ආරක්ෂා වෙන්න අර අර මේ වැක්සින් එක කරන් ඉන්නේ. එහෙම නෑ මම මේ ගොඩක් නිදහසේ ඉන්නේ. ඔව් එහෙනම් තමයි සිංහල බෙහෙත් තියනවලු ඒකට විෂ බහින්න ලංකාවේ. හා හා අනේ ඔබ ආරක්ෂා කරන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මිනිස්සු ගොඩ දාලා දෙන්න. මිනිස්සු අපරාධ දඟලනවා හරියට බය වෙලා. අර සමහරු මට ඇහෙනවා බිල්ල කතාවක් කියනවා. ඔය හැම බිල්ලම මේ මානසික ලෝකය තුල මැවෙන බිල්ලෝනේ. ඔව් ඒ හැම බිල්ලම සංඥාවක්. ඉතින් මේ මානසික ලෝකයක් තමයිනේ. ඉතින් මේක අවබෝධ කරගත්තට පස්සේ ඉතින් මොන බිල්ලාවත් ප්‍රශ්නයක් නැහැනේ. බිල්ල නැහැ කියලේ මොන බිල්ලා ආවත් ප්‍රශ්නයක් නැහැද?
බිල්ල මැවෙන එක දැන් නැති නතර වෙලා නැහනේ. ඕ මොකක් හරි මැවෙයි ඉතින්. බිල්ල අරගන්න කෙනෙකුත් නැහැ. මැවිලා ඉතින් ඒක නැති වෙලා යයි. ඒක ප්‍රශ්නයක් නැහැ දැන්. මම වාහනේට ගොඩාක් පින් මම ඉතින් ආදුර දිගයි යයි තමම කෙටි. වාගයක්ම පව කරලා ඉන්නේ දැන්. හොඳයි හොඳයි. හොඳයි එහෙනම් තෙරුවන් සරණයි. ආයි මොන හරි ඕනම ඕ කතා කරන්න හරි. හොඳයි හොඳයි තෙරුවන් සරණයි.